නිදහසේ වටිනාකම දැනෙන්නේ ස්වාධීනව ජීවත්ව ඉඳලා පරාදීනු වුණ දවසටයි. විශාල ධනස්කන්ධයක් යටපත් කොට උත්සවයක් පවත්වලා අවසානයේ පුස් වෙඩිමුර පවත්වා අවසානයේ සතුටින් විසිර යෑම අපේට ඊට වඩා අර්ථවත් තැනකට යන්න බැරිද කියන එක අපි කල්පනා කළ යුතුයි. අපිට පුළුවන් නම් ගමේ සියලු දෙනා ඒ ගමේ පොදු තැනකට රැස්කොට අඩුගානේ කොස් පැලයක් හෝ වෙනත් ප්‍රයෝජනවත් පැලයක් හිටවල අනාගත පරපුර වෙනුවෙන් කිසියම් වැඩපිළිවෙලක් යොදන්නට, ඒ වගේම මිනිසුන්ගේ එකතුව තුළ කැවුම් කිරිපත් කාල සතුටු වෙන්න පුළුවන් නම් ගම් මට්ටමින්, මා හිතන්නේ මේ මහා පරිමාණයේ ජාතික උත්සවයට වඩා ඒ ගැමි මට්ටමින් පවත්වන උත්සවය තුළ කිසියම් අර්ථවත් භාවයක් අපි දකිනවා. අපි රටට ණයයි විදේශ අයට ණය වෙලා තමයි අපිට ජීවත් වෙන්න වෙන්නේ. තාම අනගාටුදායක තත්ත්වයක්. අපේ ආර්ථිකයේ ගොඩනගාගෙන කෘෂිකර්මය දියුණු කරගෙන වැව් අමුණු ප්‍රයෝජනයට අරගෙන කටයුතු කරන්නේ අපිට ඕන ඕන දේ කරන්න නෙමෙයි, යහපත වෙනුවෙන් කැප වෙන්න තමයි අදහස් තියෙන්නේ. දැන් අපි මේ තරදී සිදුවෙච්ච සිදුවීම් වලින් අපිට පැහැදිලි වෙන්නේ අපි නීතිය ආධිපත්‍ය බිඳනකට ගැඹුරු ආකාරයෙන් දායක වෙලා තියෙනවා. බලයක් නැහැ. තත්ත්වයේ වටවන්න අපි දේශපාලන ලෝකයේ බොහෝ දෙනෙක් කටයුතු කරලා තියෙනවා. මේ අතර සියලු රටවැසියන්ට සෙත් පතමින් කුල්ලුපිටිය ජුම්මා දේවස්ථානයේදී මුස්ලිම් ආගමික වතාවත් ඉටු කරලා. මේ අතර කොළඹ 6 මයුරපති ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේදීද නිදහස් දින නිමිත්තෙන් විශේෂ ආගමික වතාවත් සිදු කරලා.